අයිබෝවන් සුබ දවසක්. යුක්රේනය හා රුසියා අතර යුද්ධය මේ වෙද්දී ඉතා දරුණුවට සිදුවීමෙන් පවතිනවා. ලංකාවේ මාධ්‍ය තුළ මෙම යුද්ධේ නවතම තොරතුරු බොහොම අඩුවෙන් වාර්තා වුණත් විදෙස් මාධ්‍ය නම් වාර්තා කරන්නේ යුක්රේනයේ බිඳවැටීම ඉතාමත් ආසන්න බවයි. බොහෝ විට 2024 වසර යුක්රේන රශ්යා යුද්ධයට තීරණාත්මක වසරක් වුණු ඇති බවට විදෙස් මාධ්‍ය ඉතාමත් සංකීර්ණ තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා ලාංකිකයන් ලොකු අමාරුවක වැටලා ඉන්න බව. මොකක්ද මේ යුද්ධයේ නවතම තත්ත්වය? මොකක්ද ඇත්තටම රුසියාවේ යුක්රේනයේ වෙන්නේ? අද අපි විශ්මලෝකයෙන් ඔබත් එක්ක තොරතුරු බෙදා හදාගන්නේ මෙන්න මේ ගැන. ඒ නිසා රැඳෙන ලෙස ආරාධනා කරනවා අදත් ඔබට හුරු පුරුදු ලෙන්ගතුකමින් ඔබේ ආදරණීය විශ්මලෝකයේ සමග මේ සුවිශේෂී වීඩියෝවේ අවසන් තප්පරය දෙක්. යුක්රේනය හා රුසියාව අතර දැනට පවතින මෙම යුදමය තත්ත්වය ඇතිවුණේ 2022 වර්ෂයේ. එදා සිට විශ්මලෝකයේ තුලින් අපි ඔබට දිගින් දිගටම මෙම යුද්ධය පිළිබඳව අප්ඩේට්ස් ගෙනාවා. නමුත් අද වන විට මෙම යුද අර්බුදයේ ඉතා දරුණු මෝහනවරක් ගෙන තිබෙනවා විතරක් නෙවෙයි, ඒට ලෝකෙ බොහෝ රටවල්වල සෙබළුන් පවා එක් වෙලා ඉන්නවා. යුක්රේන ජනාධිපතිවරයා පසුගියදාක නිල වශයෙන් පිළිගත්ත මෙම යුද අර්බුදය නිසා මේ වෙද්දී යුක්රේනය පූර්ණ වශයෙන් කඩා වැටලා තිබෙන බව. ඒ විතරක් නෙවෙයි, ඔහු සඳහන් කරලා තිබුණා මේ වන විට යුක්රේන හමුදාවට සෙබළුන් 31,000ක් විතර අයිමි වෙලා තියෙනවා කියලා. ඔහු පසුගියදා බටහිර මාධ්‍ය වෙත තවදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ බටහිර රාජ්‍යයන් තමන්ට උදව් උපකාර නොකළොත් මෙම වසර අවසන් වීමට පෙර යුක්රේනයේ ජනතාවගෙන් 40%ක් සරණාගතයන් බවට පත්වනු ඇති බවයි. රුසියාවේ තත්ත්වය නිවැරදිව වටහා ගන්නට නම් ඔබ බටහිර මාධ්‍ය පමණක් පරිශීලනය කිරීම ප්‍රමාණවත් නොවන බව අපි ඔබට සඳහන් කළ යුතුයි. ඒට හේතුව බටහිරට හිතෙති මාධ්‍ය බොහොමයක් වාර්තා කරන්නේ රුසියානු විරෝධී පුවත් බවට තහවුරු වීම නිසාවෙන්. මේ වෙද්දී යුද්ධයට සහභාගී වූ රුසියානු සෙබළුන් 300,000ක් පමණ මියගොස් ඇති බවට බටහිර මාධ්‍ය වාර්තා කොට තිබුණා. නමුත් පසුව රුසියානු බලධාරීන් සඳහන් කොට තිබුණේ තම හමුදාවේ මියගිය සංඛ්‍යාව 50,000ක් පමණ වන බවයි. නමුත් වැඩිම හානියක් සිදු වී ඇත්තේ තමන්ට බව ඔවුන් පිළිගනු ලැබුවා. පසුගිය වසරේ මැදභාගය වන විට යුක්රේන හමුදා ඉතාමත් ප්‍රබල තත්ත්වයක සිටි අතර රුසියානුවන් විසින් ආක්‍රමණය කරන ලද ප්‍රදේශවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන් නැවත අත්පත් කර ගැනීමට සමත් වුණා. මෙම වකවානුවේදී යුක්රේනයේ දිගින් දිගටම එල්ල කරන ලද ප්‍රහාරවලින් රුසියානු සෙබළුන් බොහෝ ප්‍රමාණයකට දිවි අහිමි වීම සිදු වුණා. නමුත් පසුගිය වසර අගභාගයේදී රුසියානු යුක්රේන යුද්ධය පූර්ණ වශයෙන් කණපිට හැරුණු අතර රුසියාව නැවත පසු නොබසින ප්‍රහාරයක් යුක්රේනය වෙත එල්ල කළා කියලා අපට සඳහන් කරන්න පුළුවන්. රුසියානු ප්‍රහාරයන්වල ප්‍රබලත්වය වැඩි වැටියෙන් යුක්රේනයට දැනෙන්න පටන් ගත්තේ ඔවුන්ට ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රාජ්‍යයන්ගෙන් ලැබෙන යුදාධාර ක්‍රමයෙන් හීන වී යෑමට පටන්ගත් පසුවයි. මේ කාලයේදී තමයි රුසියානු පාලනය දිගින් දිගටම සඳහන් කළේ බටහිර රාජ්‍යයන් යුක්රේනයට උදව් කරන තාක්කල් මෙම යුද්ධය අවසන් නොවන බව. මේ අතර බටහිරින් ඔවුන්ට හිතෙති මාධ්‍ය යොදාගෙන මතයක් නිර්මාණය කිරීමට පටන් ගත්තා රුසියානු ජනාධිපතිවරයාට රටේ ජනතාවගේ කිසිදු කැමැත්තක් නොමැති බව පෙන්වීමට. නමුත් එම මඩ ප්‍රචාරයන් සෝදා යවමින් ව්ලැඩ්මියර් පුටින් ජනාධිපතිවරයා පසුගියදා නැවතත් රුසියාවේ ජනාධිපතිවරයා බවට තේරීපත් වුණා. ඉදිරියට ඇදෙන රුසියානු හමුදා යුක්රේනයේ කිස්ලෝකා ගම්මානයේ පසුගිය අප්‍රිල් 28 වනදා මුළුමනින්ම අත්පත් කරගත්තා. මෙම කලාපයේ දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. යුක්රේන සෙබළුන් විශාල ප්‍රමාණයක් මෙම යුද පෙරමුණේ දිවි පුදා තිබුණා. ඒ වගේම අවුදිවකා හා මරින්කා නම් ප්‍රදේශවලදී යුක්රේන හමුදාව මේ වෙද්දී දරුණු පසුබෑමකට ලක් වෙලා තිබෙනවා. යුක්රේන යුද හමුදාවේ මාධ්‍ය ප්‍රධානියා සඳහන් කර සිටින්නේ තම හමුදාවන්ට පසුබැසීමට අණ කර සිටිනවා හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. චසෝ ව්‍යාරනම් කලාපයේදී රුසියානු හමුදා එල්ල කරන ලද ප්‍රහාරයකදී යුක්රේනයේ ඉදිරිපෙළ සිටි හමුදා කාණ්ඩ පසුපස සිටි හමුදාවන් විසින් අතහැර දමා ගිය පුවතක්ද විදෙස් මාධ්‍ය තුළ සඳහන් වුණා. මේ අතර සමහර ස්ථානවල යුක්රේන ගුවන් හමුදාව එල්ල කරන ලද ප්‍රහාරවලින් යුක්රේන වැසියන් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ අතර ඉදිරියට ඇදෙන රුසියානු හමුදා දිගින් දිගටම යුක්රේනයේ ප්‍රධාන හමුදා කඳවුරු සොයමින් පහර දෙන බවක් පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ. කාකෝ කලාපයේදී දෙපාර්ශ්වය අතර ඇති වූ ගැටුම් වලින් යුක්රේනයට සිය සෙබළුන් අති විශාල ප්‍රමාණයක් අහිමි වී ගියා. රුසියානු හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් තුවාල ලබා සිටි සෙබළුන් පවා සොයමින් ඝාතනය කළ බවට රුසියානු මාධ්‍ය විසින්ම වාර්තා කර තිබුණා. මේ අතර මොස්කව් පාලනය පසුගියදා හරි අපූර්ව දෙයක් සිදු කළා. ඒ ඔවුන් විසින් යුක්රේන හමුදාවට පහර දී අල්ලාගත් අවියාවිද හා හමුදා ප්‍රහාරක රථ මොස්කව් නගරයේ ප්‍රදර්ශනයට ලක් කිරීම. මෙම ප්‍රදර්ශනයේ ජූනි මාසය දක්වා ඇදී යන බවයි මොස්කව් මාධ්‍ය සඳහන් කොට තිබුණේ. මෙම ප්‍රදර්ශනයේදී අපි ඔබට ඉතා මෑතකදී වීඩියෝවකින් තොරතුරු ගෙනා අමෙරිකාවේ නිෂ්පාදිත ඒබ්‍රම් වර්ගයේ යුද ටැංකි, ජර්මනියේ ලියෝපොඩ් වර්ගයේ යුද ටැංකි මෙන්ම තවත් නවීන ආයුධ හා විවිධ හමුදා රථ රුසියානු ජනතාවට දැක ගැනීමට සලස්වා තිබෙනවා. මෙම යුද ටැංකිවල අමෙරිකානු ධජයේ සලකුණු කොට ඇති ආකාරයද දැක ගැනීමට පුළුවන්.
තම හමුදා කෙතරම් ප්‍රබලද යන්න රුසියානු ජනතාවට පෙන්වීමට තමයි රුසියානු පාලනය මෙම ප්‍රදර්ශනයේ සංවිධානය කොට තිබුණේ. ඉදිරියේදී යුද පෙරමුණේදී අත්පත් කරගන්නා තවත් මේ ආකාරයේ යුද උපකරණ සහ සන්නා සන්නද්ධ රථ මෙම ප්‍රදර්ශන භූමියට එක් කිරීමට බලාපොරොත්තු වන බව මොස්කව් පාලනය සඳහන් කොට තිබෙනවා. කොහොමුණත් එක්සත් ජනපදයේ යුක්රේනයට ලබා දෙන මෙවන් ඉතාමත් නවීන පන්නේ යුද ටැංකි ආදිය පහරදී විනාශ කිරීම හා ඒවා අත්පත් කරගෙන ප්‍රදර්ශනයන් පැවැත්වීම මගින් රුසියාව ඇමරිකා එක්සත් ජනපදයටද යම් අනතුරු ඇඟවීමක් සිදු කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට සිටියේ. යුක්රේනය හා රුසියාව අතර යුද්ධයේ වර්තමානයේදී ඇදී යන ආකාරය අනුව විග්‍රහයන් දක්වමින් ජාත්‍යන්තර යුද විශ්ලේෂකයන් සටහන් කර සිටින්නේ රුසියාව මෙම වසර අවසන් වීමට පෙර යුක්රේනය සම්පූර්ණයෙන් යටත් කරගනු ඇති බවයි. යුක්රේනයට හා ඊශ්‍රායලට සහන පැකේජ ලබා දෙමින් එක්සත් ජනපදයේ සිදු කරන ලබන මෙම ක්‍රියාවන් එරට ජනතාවගේ දැඩි විරෝධයට ලක් වෙලා තිබෙනවා. ඔබ සමහර විට මාධ්‍ය තුලින් දකින්නට ඇති ගාසා තීරයේ ගැටුම් මුල් කරගෙන එක්සත් ජනපදය තුළ නැගුණු විරෝධතා අද වන විට එරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් නැත්නම් විශ්වවිද්‍යාල සිසුන් තුළින් එරට රජයට එරෙහිව ඇදී යන කැරැල්ලක් බවට වර්ධනය වී ඇති බව අමරික එක්සත් ජනපදයේ යුක්රේනයට දිගින් දිගටම ආධාර ලබා දීමෙන් ඔවුන්ගේ පරාජය ඉක්මන් කරන බවයි රුසියානු පාලනය පසුගියදා සඳහන් කර සිටියේ. කොහොමුණත් මේ වෙද්දී පැහැදිලිව පිරෙනට තිබෙන කාරණයක් නම් අමරික එක්සත් ජනපදයට ඊශ්‍රායලය හා යුක්රේනය කියන යුද පෙරමුණු දෙකම එකවර කළමනාකරණය කර ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා කියන එක. එරට ජනතාවගෙන් රජයට එල්ලවන දැඩි පීඩනයද ඒට එක් හේතුවක්. සමහර විටක ඉරානය හා ඊශ්‍රායලයේ යුද්ධයකට පැටලීම වළක්වන්න අමරිකාව තදින් මැදිහත් වුනෙත් මේ කාරණය නිසා වන්නට පුළුවන්. කොහොමුණත් යුක්රේනයට රුසියාවට මුහුණ දෙන්න පුළුවන් වෙන්න යුද ආධාර ලබා දෙන එක බටහිර රාජ්‍යයන් නවත්තලා නැහැ. අමරිකාව ඔවුන්ට අමරිකානු ඩොලර් බිලියන 60ක් ඉක්ම වූ යුද ආධාර පැකේජයක් ලබා දෙන්න කටයුතු කළා. ඒ වගේම පසුගියදා ඉතාලිය වගේම කැනඩාවත් ඔවුන්ට ආධාර ලබා දීලා තිබුණා. අමරිකාව යුක්රේන සෙබළුන්ට විශේෂ පුහුණුවක් ලබා දෙන්නත් කටයුතු කළා. නමුත් එලෙස පුහුණුව ලැබූ විශේෂ හමුදා කාණ්ඩ වලටත් රුසියානු හමුදාව පසුගියදා විනාශකාරී ප්‍රහාරයන් එල්ල කරලා තිබුණා. තැනින් තැන විසිරී ගිය යුක්රේන හමුදා භටයන්ගේ සිරුරු සමහර විදෙස් මාධ්‍ය ප්‍රදර්ශනය කරන්න කටයුතු කළා. රුසියානු හමුදා ඒ සිරුරු මතින් ගොස් එම ප්‍රදේශවල රුසියානු ධජිය ඔසවන්න කටයුතු කළා. යුක්රේන ජනතාවට මෙම දර්ශන ඉතාමත් ශෝකය ගෙනදෙන දර්ශනයක් වනවාට කිසිදු සැකයක් නැහැ. මේ අතර යුක්රේන ජනපති සෙලෙනස්කි විසින් සිදු කරන ලබන සමහර ප්‍රකාශ සම්බන්ධයෙන් රටේ ජනතාවගේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා. යුද්ධයට එක්වන ලෙස ඔහු රටේ ජනතාවට විශාල බලපෑමක් සිදු කරමින් සිටින බවයි එරට ජනතාව සඳහන් කරන්නේ. විශේෂයෙන් පසුගියදා යුක්රේන රජය විසින් නිකුත් කළ විශේෂ ප්‍රකාශයක් නිසා එරට විශාල කැළඹීමක් ඇති වුණා. එම ප්‍රකාශයේ සඳහන් වුණේ සුළු මානසික ආබාධ ඇති පුද්ගලයන්, සමාජ රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයන් පවා යුද්ධයට බඳවා ගන්නා ලෙසයි. මේ වෙද්දී පැහැදිලිවම යුක්රේනයේ දැඩි යුදශම හිඟතාවකින් පෙළෙනවා. නමුත් රුසියාව තුළ මේ තත්ත්වය පවතින වෙනස් විදිහකට. රුසියාව බොහෝ කාලයක ඉඳන් කුලී හමුදා මෙහෙයවීම සිදු කළා. දැන් රුසියාව වෙනුවෙන් සටන් කරන කුලී හමුදාවන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඔබට අසන්නට ලැබෙන්නට ඇති ලාංකික යුද හමුදාවේ විශ්‍රාමික සෙබළුන් රුසියානු සටන් බිමේ සටන් වදින බවට වන වාර්තා. ඒ වගේම යුක්රේනයේ තුලදී යුක්රේනයේ වෙනුවෙන් සටන් වැදුණු ලාංකික පුද්ගලයන් කිහිප දෙනෙක්ද මියගොස් තිබෙනවා. රුසියාව වෙනුවෙන් සෙබළුන් සොයාදෙන සංවිධාන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වුණත් යුක්රේනයේ වෙනුවෙන් සෙබළුන් සොයාදෙන සංවිධාන ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක්. මේ නිසා යුක්රේනය පිරිස් බලය නොමැතිව දැඩි අර්බුදයකට මේ වෙද්දි ලක් වෙලා ඉන්නවා. මේ නිසා යුක්රේන ජනාධිපතිවරයා යුද ආයුධ වාහන ලෝකෙන් ඉල්ලමින් හිඟාකමින් යන යාචකයෙකු ලෙසයි රුසියානු මාධ්‍ය හඳුන්වා දෙන්නේ. මේ තිබෙන තත්ත්වය අනුව දැන් බටහිර රාජ්‍යන්වලටත් යුක්රේනය වෙනුවෙන් කරන්න දෙයක් ඉතිරි වෙලා නැති බවක් තමයි පේන්න තියෙන්නේ. මුළු බටහිරම එකතු වෙලා ගැහුවත් රුසියාවට නොදැනෙන මට්ටමක් ජාත්‍යන්තර වශයෙන් අපට දැක ගන්න පුළුවන්. ඔබට සුබ දවසක්.